පසුගියදා පැවති අනුර සජිත් විවාදයට සම්බන්ධ තුලාව දේශපාලන සංවාද වැඩසටහන පිළිබඳව තවමත් දේශපාලන වේදිකාවල විවිධ මත පළවෙනවා. අපිට වළක්වන්න බැරි විදිහටම ජාත්‍යන්තර මූල්‍ය ආරම්භුලි මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. දැන් මේක නිකන් අර පොල් ගෙඩියක් කරකවලා බාගෙට කරකවලා තියෙන දේ. දැන් තිබ්බොත් මොකද වෙන්නේ? කාගේ හරි උළුරට කඩා වැටෙනවා. කැඩුවොත් මොකද වෙන්නේ? ආ මං කරකවපෙම කැඩුවා කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ මෙතන අපිට තියෙනවා හොඳට ගත්තොත් මේක යන්න ඕන. ඕන් කියන්නේ අපි කිසි දවසක IMF එකත් එක්ක ගනුදෙනුවක් නැහැ කියලා. මෙන්න බලේ එදා අනුර ITN එකේ පාළු ගෙදර එදා රෑ කියනවා IMF එක කියන පොල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ බාගට කරකවලාලු. අපි ආවොත් ඒ දුරු ටිකක් කරකවනවලු. එහෙම නැත්තම් මේ පොල් ගෙඩිය ඔළුවට වැටෙයිලු. දෙයියෝ සාක්ෂි. තෝ දැක්ම. එතකොට මොකද්ද දැක්ම? අනුර කුමාර මහත්තයෝ ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා කරකවපු පොල් ගෙඩිය කරකවන්න එනවා කියනක අපි දන්නවා. ඊයේ පෙර එදත් ITN එකට ගිහිල්ලා දෙන්න එකතු වෙලා එකට පොල් ගෙඩිය කරකවුවා. අපි දැක්කා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයාට අපි කියන්න තියෙන්නේ ඔබතුමා ගිහිල්ලා පොල් ගෙඩිය කරකව කරකව ඉන්න. අපි මේ රටේ ජනතාව සියලු දෙනාමත් එක්ක අපේ රටේ පොල් වල්ලම බේරගන්න ආර්ථික වන බිල්ල අපේ ආචාර්ය හර්ෂජිල මහත්තයාත් එක්ක ක්‍රියාත්මක කරනවා. ITN එක අපිට හතර වෙනිදා ලියුමක් කියවනවා හය වෙනිදා විවාදයට එන්න කියලා. දැන් හය වෙනිදා විවාදයට යනවද නැද්ද කියන කාරණේ අපි තීරණය කරන්නත් කලින් ඒක ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. දැන් විවාදයේ පිළිබඳ ITN එකේ යෝජනාව බාර නොගන්න හේතු ගොඩක් තියෙනවා. ITN අපක්ෂපාතී ආයතනයක් නෙමෙයි. ඒක රජේ. ITN එකේ වැඩසටහන මෙහෙවන්නේ රජයට අතිශයින්ම පක්ෂපාතී දේශපාලන සබඳකම් තියෙන දේශපාලන පසුබිමක් තියෙන පුද්ගලයෝ. ඒතර මේ රටේ වැදගත් කාරණයක් ගැන නායකයන් අතර විවාදයක් හෝ ආර්ථික කමිටු අතර විවාදයක් හෝ පැවැත්වෙනවා නම් ඒ විවාදය පැවැත්වෙන්න ඕනේ මේ රටේ සියලුම මාධ්‍යවලට විවර වන පරිදි. ITN එක කියන විදිහට අපි ඉන්න ඕනද? ITN එක පුටුවක් තිබ්බම අපි කියලා වාඩි වෙන්න ඕනද? එහෙම දේශපාලනයක් කොහෙද? හැබැයි අනුර කුමාර මහත්තයා ලනුවකයා මේ විවාද සාකච්ඡාවේ පෙන්නුම් කරා. කාරණ දෙකක් ප්‍රතිඵලයක් අපිට ලැබුණා. එකක් ඒ තමයි ආර්ථික කණ්ඩායමක් නැහැ ජනතා විමුක්ති පෙරමුණට. ඒ වගේම අනුර කුමාර දිසානායක කියන්නේ ITN එකට ගිහිල්ලා වික්‍රමසිංහගේ රූකඩයක් වගේ හිතන්නේ මතන්නේ නැතුව බයිට් වෙන ජාතියේ මිනිස්සෙක් කියලා වික්‍රමසිංහ මහත්තයා ඔප්පු කළා තියෙනවා. කෙසේ වෙතත් පසුගිය ජූනි 6 වෙනිදා පැවති තුලාව සංවාදය මේ වන විට YouTube සහ Facebook නැරඹුම් වාර මිලියනයකට ආසන්නව තිබෙනවා. මේ ස්වාධීන රූපවාහිනිය සමාජ මාධ්‍ය තුල මේ තරම් කතා බහට සහ ප්‍රතිචාරයන්ට ලක් වූ තවත් එක් අවස්ථාවක්.